සුබ දවසක් වේවා. අද මේ මාසේ 8 වෙනිදා ඉරිදා. මේ සුන්දර ඉරිදාවේ උදෑසනම අපි සෝදානම් වෙන්නේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව සුන්දර ඉරිදාවේ අපේ Good Morning Sri Lanka වැඩසටහන ආරම්භ කරන්න. ඊට මත්තෙන් අපි මේ උදෑසනම උදෑසන කාලය වෙන් කරගන්නේ සත්‍යන්ත පුවත්පත්වල තොරතුරු ඔබත් එක්ක බෙදා හදාගන්නනේ. ඒ විදිහට ජාතික පුවත්පත් කිහිපයක්ම මා සතුව තියෙනවාද අපි බලමු මොනවද පත්‍රවල කියලා තියෙන්නේ කියලා මේ දවස්වල මේ දේශපාලන වාතාවරණය සමාජයේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව වැඩි වශයෙන් මිනිසුන් අතරේම කතාබහක් නිර්මාණය වෙලා තියෙන කාලයක් ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න දේශපාලනික අර්බුද මේ සියල්ල හමුවේ රට හිමින් ඉස්සරහට යනවා ඒ දේවලුත් එක්ක අපි පුවත්පත්වල සත්‍යන්ත පුවත්පත්වල තොරතුරු හොයලා බලමු කොහොමද කියලා සතියග අරුණ මා මුලින්ම තෝරා ගන්න පුවත්පත් සතියග අරුණේ ප්‍රධාන සිරස්තලය සතියග අරුණ විතරක් නෙමෙයි ලංකාදීප දිවයින මෞබිම සිළුමින් ඇතුළු මේ සෑම පුවත්පත්කම පාහේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙන්නේ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව පසුගියදා මේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න කියලා කිව්වයි කියලා නිල වශයෙන් නොවුනත් වාර්තාවන් සමාජය තුළ පැතිරුණා හුවමාරුණා ඒ කාරණාවට අදාළව පුවත්පත්වලත් අද තොරතුරු වාර්තා කරලා තිබෙනවා කැබිනට් 2 අස්වෙන්නේයි ජනපති කියයි අගමැති සඳුදාට ඉවත් වෙන්න තීරණයක් මම විපක්ෂයට යනවා මහින්ද සම්පූර්ණ කැබිනට් මණ්ඩලයම සඳුදා උදෑසන වන විට ඉල්ලා අස්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබේ පසුගිය සිකුරාදා පස්වරුවේ ඒ කියන්නේ 6 වෙනිදා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ හදිසි කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන්ට මේ බව දැනුම් දුන්නා කියලා සතියග අරුණ පුවත්පත මේ විදිහට වාර්තා කරලා තිබෙනවා මීට පෙර අපිට අසන්නට සහ ජනා මේ අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කළ ප්‍රකාශයන් පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරලා බැලුවොත් විශේෂයෙන්ම මේ දවස්වල පවතින සමාජ විරෝධතාවයත් එක්ක ගොඩක් දෙනෙක් කියන්නේ ජනාධිපතිවරයාට ඉල්ලාස් වෙන්න කියලා. ගාලු මූදුර පිටියේ සංවිධානය වෙන උද්ඝෝෂණයේ ප්‍රධාන තේමා පාඨය ගෝඨා ගෝ හෝම් කියන තේමා පාඨය. ඒකට අනුව ගාලු මූදුර පිටිය කේන්ද්‍ර කරගෙනමින් රට පුරා සීලුවම දිස්ත්‍රික්කවල ඒ වගේම අරලියගහ මන්දිරයේ ඉදිරිපිට පවා උද්ඝෝෂණ ව්‍යාපාරයන් මේ වෙන විට සංවිධානය වෙලා තියෙනවා. ඒ හැම දෙනෙක්ම කියන්නේ ජනාධිපතිවරයාට ඉල්ලාස් වෙන්න කියලා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාට ඉල්ලාස් වෙන්න කියලත් බොහෝ තැන්වලදී ප්‍රකාශ කරනවා අපි දැක්ක දුටුවා. නමුත් ඒවාට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන් කිසිම විදිහකින් මේ තනතුරෙන් ඉල්ලාස් වෙන්නේ නැහැ කියන කතාව. ඒ වගේම පසුගිය දවස්වලදී අරලියගහ මන්දිරයේදී රැස්ුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙම නැත්නම් පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරු ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරු මේ අය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරා අග්‍රාමාත්‍යතුමනි කිසිම විදිහකින් ඉල්ලාසු වෙන්න එපා ඔබතුමා අසුනොත් අපිත් යනවයි කියන කාරණය කොහොම නමුත් මේ වෙනකොට ජනාධිපතිවරයා විසින්ම අගමැතිවරයාට දැනුම් දී තිබෙනවා ඉල්ලා අසු වෙන්න කියලා මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය පසුගිය දවසේදී රැස්ුණා කැබිනට්ව රැස්ුණා එහිදී අමාත්‍ය මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව දැනුම් දී තිබෙන බව සඳහන් කරලා තිබෙනවා සෑම පුවත්පතකම ලංකාදීපයේත් ඒ ගැන වාර්තා කරලා තිබෙනවා අගමැති ඉවත් වෙයි ප්‍රශ්නාර්ථ ලකුණකුත් එක්කයි ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට උපුටා දක්වන්න පුළුවන් වෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට ඒ කියන්නේ 9 වෙනිදා සඳුදා දවසේ ඉල්ලාස් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ ඉකුත් 6 වෙනිදා රාත්‍රියේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී අගමැතිවරයා ඉල්ලාස් වීමට කැමැත්ත පළ කර තිබෙනවායි කියලා ඉරිදා ලංකාදීපයත් තොරතුරු වාර්තා කරනවා ඒත් එක්කම දිවයින ඉරිදා සංග්‍රහයට අපි අවධානය යොමු කරමු දිවයින ඉරිදා සංග්‍රහයේත් ප්‍රධාන සිරස්තලයට ඉහලින් අගමැති අස්වේ මෙන්න මේ විදිහට තමයි වාර්තාව ගෙනෙන්නේ අගමැති අස්වේ කියලා ඒත් එක්කම මේ පිළිබඳවම තව තොරතුරු මෞබිම පුවත්පතේත් වාර්තා කරලා තිබෙනවා ඒ මෞබිම පුවත්පතේ තියෙන වාර්තා වලට අනුව අපිට දකින්නට ලැබෙන කාරණාව තමයි විශේෂයෙන්ම මේ වෙන විට රටතොල උද්ගත වෙලා තියෙන
තත්ත්වයක් එක්ක ආර්ථිකමය වශයෙන් ඒ වගේම ජනතාවට මුහුණ දීමට සිදු වෙලා තිබෙන විවිධ ගැටලුකාරී තත්ත්වයන් හමුවෙන් තත්ත්වයන් හමුවේ අවධානයට ලක් කළ යුතු කාරණාවක් පිළිබඳව ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ ජනතා ගැටලු වලට විසඳුම් නොසොයා පාලකීන් වෘත්තීය සමිති මේ අර්බුදයෙන් වාසි ගන්න හදනවා මේ පිළිබඳව වාර්තා කරන ඒකාබද්ධ ඇඟලුම් සංසදය වර්චන වලට ජනතාව රැගෙන යන වෘත්තීය සමිතියෙහි අනිටු විපාක ජනතාවට හංගන්න එපා අර්ගල කරන ජනතාවගේ පරමාධිපත්‍යයේ හඬට සවන් දෙනු මිස ජනපතිට පාර්ලිමේන්තුවට විකල්පයක් නැහැ කියලා ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ ප්‍රකාශයක් තමයි මාවබිම පුවත්පතේ නම් ප්‍රධාන සිරස්සලේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ අනෙකුත් පුවත්පත්වල වාර්තා කරලා තිබෙන ප්‍රධාන සිරස්සලේ මා ඔබට සඳහන් කළ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලාස්වීම පිළිබඳව ඊටම අදාළව තවත් වාර්තා කිහිපයක් තිබෙනවා. ඒ තමයි මේ වෙනකොට අග්‍රාමාත්‍යවරයා ඉල්ලාසුනොත්ින් මීළඟට අග්‍රාමාත්‍යවරයා විදිහට පත්වෙන්නට යෙදෙන්නේ කවුද කියන කාරණාව පිළිබඳව තවමත් සමාජයේ ඒ වගේම දේශපාලන විශේෂඥයින් අර්ථ නිරූපණයන් ඉදිරිපත් කරන පුද්ගලයන් විසින් විවිධ අදහස් විවිධ මතවාද ගෙනෙමින් තිබෙනවා. කෙසේ නමුත් මේ කාලවකවානුවේ අපිට ඊයේ දවසේදී දැනගන්නට ලැබුණු කාරණාව තමයි ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයේ උදෙසා ආරාධනාවක් යොමු කරලා තිබෙනවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා තමන් සමග එක්වන විදිහට. කොහොම නමුත් මීට පෙර සමගි ජන බලවේගයේ අදහස තිබුණේ කොයි විදිහකින්වත් මෙවැනි පාලනයක් සඳහා තමන්ගේ සහයෝගය ලබා දෙන්නේ නැති බව ඔවුන් දිගින් දිගටම කියා සිටියේ. විශේෂයෙන්ම පසුගිය මැයි දිනේ පවා ඔවුන්ගේ රැස්වීමවලදී සමගි ජන බලවේගයේ ස්ථාවරත්වය ප්‍රකාශ කළා. අපි පසුගිය සතියේ පිළිසඳර තුලිනුත් මේ පිළිබඳව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළා. ඒ වන විටත් ඔවුන්ගේ අදහස වෙලා තිබුණේ මෙවැනි අන්තර්වාර පාලනයක් සඳහා තමන්ගේ එහෙම නැත්නම් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ප්‍රමුඛ මේ කණ්ඩායමේ සහයෝගය කිසිම විදිහකින් ලබා දෙන්නේ නැහැ කියන කාරණාව. කොහොම නමුත් මේ වන විට සමගි ජන බලවේගයේ ස්ථාවරත්වයත් යම්කිසි ආකාරයකට විතන් වෙලා තියෙනවා මධ්‍යස්ථ ස්වරූපයක් උදෙසා. ඒ හින්දම ඊයේ දවසේදී සමගි ජන බලවේගයේ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා කෙටි කාලයක් සඳහා මෙවැනි අන්තර්කාල පාලනයක් සඳහා අන්තර්කාලීන පාලනයක් සඳහා තමන්ගේ සහයෝගය ලබා දීම සඳහා පක්ෂය තුල සාකච්ඡාවන් පවත්වාගෙන යනවා. ඒ පිළිබඳව යම්කිසි මධ්‍යස්ථ අදහසක පක්ෂය දැන් රැඳී සිටිනවා කියන කාරණය ඊයේ දවසේදී අපිට දකින්නට ලැබුණා. ඒත් එක්කම මේ ලංකාදීප පුවත්පතේම ජනාධිපතිවරයාගෙන් ඒ වෙනුවෙන් සිදු කරපු ඇරයුම පිළිබඳව වාර්තාවක් තිබෙනවා. ඒ මෙහෙමයි සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනපතිගෙන් ඇරයුම් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට දුහුරෙන් ඉවත්වීම සමග ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් විදිහට මේ පිළිබඳව උපුටා දක්වා තිබෙනවා ලංකාදීප පුවත්පත. අපි ඒ සඳහන් කරපු කාරණාව බොහෝ විට නිවැරදි වන්නට ඉඩ තිබෙනවා. හෙට දවසේදී අග්‍රාමාත්‍යවරයා ඉල්ලාසුනොත් නව අගමැතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්වීමේ සූදානමක් තිබෙන බව තමයි ආරංචි මාර්ගවලින් දැනගන්නට හැකියාව ලැබෙන්නේ. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා මෙම දුහුරෙන් ඉල්ලාස්වීමට කටයුතු කළොත් තීරණය කළොත් පසුගිය දවස්වල කතාබහට ලක්ුණු කාරණාවක් තමයි මේ අගමැති පුටුව පිළිබඳව කීප දෙනෙකුගේ නම් යෝජනා වුණා. ඒ අතරේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහපිරුම මහතාගේ නම එවැගේම හිටපු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහත්මාගේ නම ආදී කීප දෙනෙකුගේ නම් මේ පිළිබඳව මේ වෙනුවට අගමැති පුටුව සඳහා යෝජනා වෙලා තිබුණු කාල සීමාවකයි සමගි ජන බලවේගයට ජනාධිපතිවරයා විසින්ම මේ විදිහට ආරාධනා එක්කාසු කර තිබෙන්නේ. කොහොම නමුත් ඉරිදා ලංකාදීපයේම රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මේ විදිහට සඳහන් කරනවා. මම රටේ ප්‍රධානියා වී සිටියා නම් මේ විදිහේ විරෝධතා ඇතිවන්නට ඇති නොවන්නට ඉඩ තිබුණා. තමන් තවදුරටත් රජයේ ප්‍රධානියා විදිහට හිටියා නම් මෙවැනි විරෝධතා ඇති නොවන්නට ඉඩ තිබුණා කියලා රනිල් වික්‍රමසිංහ
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ලංකාදීපයේ මේ විදිහට උපුටා දක්වලා තිබෙනවා. කොහොම නමුත් ඊයේ දවසේදී දේශපාලන පිළිබඳව අපි නිරන්තරයෙන් යාවත් කාලීන වෙනහිඳා ඊයේ දවසේදී අපි ප්‍රවෘත්ති විකාශයෙන් එහෙම දැක්ක දුටුවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටත් විරෝධතාවයක් පවත්වන්නට යෙදුණා. ඒ විරෝධතාවයේ පිළිබඳවත් අපි නරඹන්නටත් අවශ්‍යයි. ඊට මත්තෙන් සඳහන් කළ යුතු කාරණාවක් තිබෙනවා. ඒ තමයි එම විරෝධතාවය සඳහා සහභාගී වුණු කොටස් දෙකක් සිටියේ බව හිටපු අග්‍රාමාත්‍යවරයා පසුව පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණා. නමුත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරපු කාරණාව තමයි පැහැදිලිවම තමන් හමුවීමට ඕනෑම කෙනෙකුට අවශ්‍යතාවයේ තිබෙනවා නම් ඒ පිළිබඳව උද්ඝෝෂණ කර කර පාරවල් වල ඉන්නට අවශ්‍යතාවයක් නැහැ. ඕනෑම මොහොතක තමන් සිරිකුත පක්ෂ මූලස්ථානයේ රැඳී සිටිනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහකින් තමන්ව හමුවීමට හැකියාව තිබෙන බව හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ දවසේදී ප්‍රකාශ කළා. අපි මේ ඒ උද්ඝෝෂණය පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරලා දැන් අපි ඊයේ දවසේ ප්‍රවෘත්ති විකාශයේ පිළිබඳව සැකසූ වාර්තාව වෙත යොමු වෙමු. රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කරමින් අද කොළඹ කොල්ලුපිටිය මල්පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්තුණා. නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලා පිටිය මහතාට පත්වීම සඳහා ඡන්දය ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම සහ රජයට ඔහු උදව් කරන බවට ප්‍රකාශ කරමින් මෙලෙස ඔවුන් විරෝධතාවයේ නිරත වුණා. මෙතර රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගයේ පළ කිරීමේ තවත් උද්ඝෝෂණයක් ඊට ආසන්නයේම සංවිධානය කර තිබුණා. පසුව මෙම දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. කෙසේ වෙතත් පොලිසිය මැදිහත්ව තත්ත්වය සමතේකට පත් කිරීමට සමත් වුණා. රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ආසන්නයේදී තමයි මේ උද්ඝෝෂණ දෙකම පැවැත්ුනේ. මේ පැත්තෙන් ඇවිල්ලා ජනතාව කියනවා රනිල් හොරා කියලා. අනිත් පැත්තෙන් ඇවිල් කියනවා රනිල්ට රට දෙන්න කියලා. මේ එකිනෙකට පරස්පර විරෝධී අදහස් දෙකක් එකම ස්ථානයකදී ඊයේ දවසේදී පැවැත්ුණා උද්ඝෝෂණයක් විදිහට. කොහොම නමුත් හිටපු අග්‍රාමාත්‍යවරයා මා කලින් සඳහන් කළ ආකාරයටම පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ තමන්ව හමුවීමට මෙහෙම උද්ඝෝෂණ කරන්න අවශ්‍යතාවයක් නැහැ. සිරිකොතට ආවනම් අනිවාර්යයෙන්ම කෙලින්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමේ හැකියාව තිබෙනවයි කියන කාරණය තමයි ඔහු මාධ්‍ය හමුවේදී ඉස්මතු කළ කාරණය වෙන්නේ. කොහොම නමුත් ඒ උද්ඝෝෂණයත් එක්ක රට පුරාම මේ වෙන විට තවමත් උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානයේ වෙමින් තිබෙනවා, පැවැත්වෙනවා. 30 වෙනි දිනටත් ඊයේ දවසේදී ගාලු මූදුර පිටියේ උද්ඝෝෂණයේ පැවැත්ුණා. ඒ වගේම මේ වෙන විට ගාලු මූදුර පිටියේ උද්ඝෝෂණය ගෝටා ගෝගම කියන නමින් තමයි පැවැත්වෙන්නේ. ඒ වගේම අරලියගහ මන්දිරයේ ඉදිරිපිට ජනාධිපති අග්‍රාමාත්‍යවරයාගේ
නිල නිවස පිහිටි ජන අරලියගහ මන්දිරයේ ඉදිරිපිට මයිනාගෝගම කියන නමින් තමයි උද්ඝෝෂණය පැවැත්වෙන්නේ. කොහොම නමුත් පසුගිය 6 වෙනිදා රට පුරා ක්‍රියාත්මක වුණු සියලුම පෞද්ගලික ඒ වගේම රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති වලින් සංවිධානය කරන්නට යෙදුන හර්තාල් ව්‍යාපාරය තවමත් ක්‍රියාත්මක වෙන බව අපිට දකින්නට ලැබෙනවා උද්ඝෝෂණ විදිහට. ඒ අනුව පාර්ලිමේන්තු වසලදී තවත් ගමක් ආරම්භ වුණා ඔබ දකින්නට ඇති. ඒ නමුනේ හොරු ගෝගම කියලයි. කොහොම නමුත් ඊයේ දවසේදී අපි දැවැන්ත උද්ඝෝෂණයක් ඒ ස්ථානයේ සිදු වෙනවා දකින්නට ලැබුණා. විශේෂයෙන්ම මේ වෙනකොට මේ ස්ථානයේත් අර ගෝටා ගෝගම මයිනා ගෝගම මේ ගම් දෙකේ වගේම පාර්ලිමේන්තු වසලත් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය යොදා ගනිමින් විශේෂයෙන්ම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ වෙනුවෙන් මූලිකත්වයේ අරගෙන මේ වෙනුවට දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කරලා තිබෙනවා. එම ස්ථානයවටත් ඔවුන් තමන්ගේ ඒ අට්ටාල කූඩාරම් ඉදි කරගෙන තවමත් රැඳී සිටිමින් දැවැන්ත විදිහට මේ උද්ඝෝෂණය පවත්වාගෙන යනවා. දිවයින ඉරිදා සංග්‍රහයේ මේ ගැන වාර්තාවක් ගෙන එනවා ප්‍රධාන සිරස්තලයේ විදිහට. හර්තාලයේ දෙවැන්න අකණ්ඩ අරගලයක් ජනපීඩක ආණ්ඩුව හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහා ඉවත් වනු ජනතේමාව යටතේ රටපුරා ගෙන යන උද්ඝෝෂණ හා හර්තාල් වලට බලධාරීන් ඇහුම්කන් නොදී කල්මරනවා නම් එළඹෙන බදාදා සිට වෘත්තීය රසක සහභාගීත්වයෙන් අකණ්ඩ වැඩවර්ජනයක් රටපුරා ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැදවුම් කරු රවිකුමුදේශ් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසුවා කියලා දිවයිනේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා වෙනවා. ඡායාරූප වාර්තා සහිතව ඒ පිළිබඳව දැක්වා තිබෙන්නේ. ඒ වගේම මේ අර්බුදය නිර්මාණය වීම සඳහා ප්‍රධානතම සිද්ධිය බවට පත්වන්නේ සාමකාමීව උද්ඝෝෂණයක නිරත වෙමින් පාර්ලිමේන්තුව පැවැත්වුණු දිනයකදී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් එම ස්ථානයෙන් පාර්ලිමේන්තු පිවිසුමෙන් පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන අවස්ථාවේදී ඔවුන්ගේ වාහනවලට උද්ඝෝෂණකරුවන් විසින් විරෝධතාවය එල්ල කරමින් ඒ පිළිබඳව කටයුතු කිරීම නිසාවෙන් ඒ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිසිය විසින් ඔවුන්ව වහාම අතඩංගුවට ගැනීමක් සිදු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම පිළිබඳවයි මේ ප්‍රශ්නය පැන නැගුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ වරප්‍රසාද කඩ වුණාය කියන චෝදනාව යටතේ තමයි 15 දිනකට ආසන්න පිරිසක් එම දිනේදී අතරංගුවටගෙන මහර්ගම පොලිසිය රඳවා ප්‍රශ්න කිරීම වලට ලක් කරන්නට යෙදුනේ. ඒ වන විටත් ඔවුන්ට ඇප ලබා දීම සඳහා නීතිඥවරුන් විශේෂයෙන්ම ඉදිරිපත් වූ සිටියා. ඔවුන් විසින් ඔවුන්ට ඇප ලබා දීමේ කටයුතු එදිනම සිදු කරන්නට යෙදුනා. කොහොම නමුත් එම ගැටුම එම ප්‍රශ්නය තමයි මේ විදිහට දුරදිග ගිහිල්ලා මේ වෙනකොට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සම්පූර්ණයෙන්ම අවහිර වෙන විදිහට උද්ඝෝෂණකරුවන් රැඳී සිටීමින් තමන්ගේ විරෝධතාවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම පළ කරන්නට යෙදුනේ. හොරු ගෝගම නමින් මේ වෙන විට එම ස්ථානයේ ගමක් නිර්මාණය කරලා අර ගෝල් ෆේස් එකේ තියෙනා වගේම ගාල් මූද්‍ර පිටියේ තියෙනා වගේම හොරු ගෝගම නමින් තමයි ඒ ස්ථානයේ අකණ්ඩව මේ විරෝධතාවය පැවැත්වෙන්නේ. දිවයින ඉරිදා සංග්‍රහයේම තවත් පුවතක් තිබෙනවා. ඒ තමයි අරගලකරුවන්ට නීතිඥ සහය අහිමි කරන පොලිස් උපාය වලට ඉඩ දෙන්න එපා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීතිඥ සංගමයේ ප්‍රධාන මහේස්ත්‍රාත්ට ලියයි කියන දිවයින පුවත්පතේ මෙම වාර්තාව ගෙන එනවා. ඊට යටින් තියෙනවා තවත් වාර්තාවක්. ගාලු මූදුර අරගලයට අදට දින 30යි. දින 30ක් ඒ කියන්නේ මාසයක් ගත වෙලා තියෙනවා. මේ වෙන විට එකම අරමුණක් වෙනුවෙන් ජනතාව පෙළගැසෙමින් සිටින කාලයක ජනතාව අඛණ්ඩව විශේෂයෙන්ම තරුණයින්ගේ නායකත්වයේ මීට ඉතාමත් දැඩි ලෙස ලැබෙමින් පවතින කාලයක් තරුණයින්ගේ තරුණ ජවයෙන් අඛණ්ඩව දින 30ක් එක දිගට ගාලු මූදුර පිටියේ දිවා රෑ අවු වැසි නොතකා ඒ අය එම ස්ථානයේ රැඳී සිටමින් අඛණ්ඩව විරෝධතාවයක් නිකුත් කරලා තිබෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල මේ විරෝධතාවයේ මේ ස්ථානයේ ඉවත් කිරීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට පොලිසිය විවිධ උත්සාහයන් ගත්තා. කෙසේ නමුත් ඒ උත්සාහයන් ව්‍යර්ථ වුණා. ඒ වගේම පොලිසිය පාර්ශ්වයට සහාය ලබා දීමට කටයුතු කළ ඇතැම් පෞද්ගලික ආයතන
මෙමස්ථානයේ මේ විරෝධතාවයේ පැවැත්වීම තමන්ගේ ව්‍යාපාරවලට තමන්ගේ ආයතනවලට හානිදායකයි කියන කාරණාව මත පදනම්ව විවිධ ආයතන පොලිසියේ මේ උත්සාහය අරගලකරුවන්ට විරෝධතාවය සඳහා ඊට අභියෝග කිරීමට හැකියාකාරයෙන් නඩු තීන්දුවක් උසාවි නියෝගයක් ලබා ගැනීම වෙනුවෙන් පොලිසිය විසින් ගොනු කළ චෝදනාවලට අදාළව ඒ සඳහා අධිකරණයෙන් ලැබුණු පිළිතුරු වන්නේ මේ ආකාරයට විරෝධතාවයක් පළ කිරීම වෙනුවෙන් උසාවි නියෝගයක් එහෙම නැත්නම් අධිකරණ නියෝගයක් ලබා දීමට නොහැකි කියන කාරණාව කොහොම නමුත් පොලිසිය වෙනුවෙන් සාක්ෂි ලබා දීමට එලෙස ඉදිරිපත් වුණු මේ පෞද්ගලික ආයතන පිළිබඳවත් මහජනතාව දැඩි අවධානයෙන් සිටින බව මතක් කළ යුතුයි විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ දවසේදී හුවමාරු වුණු දේවල් එක්ක අපිට දක්න ලැබෙන කාරණාව තමයි මේ පෞද්ගලික ආයතන වෙත තරුණයින් විශේෂයෙන්ම මහජනතාව වුන්ගේ විවිධ අන්තර්ජාල ගිණුම් සමාජ මාධ්‍ය ගිණුම් සඳහා විවිධ කමෙන්ට්ස් වලින් ඔවුන්ට ප්‍රතිචාර දක්වා තිබුණු ආකාරය අපිට දකින්නට අසන්නට ලැබුණා කොහොම නමුත් මෙවැනි වාතාවරණයක් තමයි දැන් රට තුල පවතින්නේ රට පුරාම විරෝධතාවයන් ක්‍රියාත්මක වෙනවා මාර කලින් සඳහන් කළ ප්‍රධාන ස්ථාන තුනට අමතරව ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල විවිධ පළාත්වල ඒ ඒ ප්‍රදේශයට ආවේණික විදිහට විරෝධතාවයන් රට පුරාම සංවිධානය වෙමින් පවතිනවා කොහොම නමුත් අපිට කියන්න තියෙන එකම එක කාරණාවයි ඒ තමයි ජනතාව ඉල්ලා සිටින්නේ කුමක්ද ඒ දේ ජනතාවට ලබා දීම රජයේ සතු වගකීමක් වග කිව යුතු රජයක් මේ රට පාලනය කරන පිරිස විදිහට ඔවුන් දැන්වත් මේ ජනතාවගේ ජනතා හඬ වෙනුවෙන් කන්දීම සිදු කළ යුතු බවයි අපේ නම් අදහස කොහොම නමුත් අපි බලමු රට පුරාම මේ උද්ඝෝෂණ කොහොමද සංවිධානය වුණේ කියලා ඊයේ දවසේ ප්‍රවෘත්ති විකාශයේ පළ වූ වාර්තාව තුලින් ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් ගාල්ු මෝදර ආරම්භ කළ විරෝධතාවයට අදට දින 29යි. ඊයේ රාත්‍රියේ දිවයිනේ නන්දිසින් පැමිණි ජනතාව ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය මෙලෙස පළ කර සිටියා. ගාලු මොදුර අරගල භූමියට අද රූපවාහිනි සහ ගුවන් විදුලි හඬ සවියද එක් වුණා. රටකන උන් පන්නන්නට ඩබින් අරන් අරකලයට යන මැයින් ඔවුන් මෙම විරෝධතාවය පළ කරමින් ගෝටාගෝ ගමට එක් වුණා. ගෝටා ගෝගම විරෝධතා භූමියේ අද අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. හදිසි නීතිය කියන එක වහාම අහෝසි කරන්න ඕන. මේ සටන ජයග්‍රහණය කිරීම සඳහා දැවැන්ත මැදිහත් වීමක් ඉදිරියේදී අපි කරනවා. පුළුවන් නම් අපි ආණ්ඩුවට කියනවා තව මුදල් වියදම් කරලා බැරියර් ගෙනත් තියාගන්න, කඳුළු ගෑස් ගෙනත් තියාගන්න, ඔලු පැලෙනකල් ගහන්න යකඩ පොළු මුගුරු ගෙනත් තියාගන්න. මොකද මේක යකඩ වලින් ගහලා ඉවර කරන්න පුළුවන් අරගලයක් මේ. අරලියකහ මන්දිරයේ ඉදිරිපිට පැවැත්වෙන අරගලයට දින 13ක් ගත වෙනවා. අරගල භූමිය අරගලයේ ක්‍රියාත්මක වන අතර අද දින අරලියකහ මන්දිරයේ ඉදිරිපිට මාර්ගයේ සුදු කොඩි දමා තිබෙනු දක්නට ලැබුණා. මේ අතර දිවයින පුරා තවත් විරෝධතා කිහිපයක් සංවිධානය කර තිබුණා. ගානේ වරු කියලා අවස ගානේ වරු කියලා
තමයි මහ ජනයාගේ මහවරණි මහතුනි අද වෙන්න තමා කියලා කියන්නේ ගෝටා ඔබම තමා විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකින්ද වත්මන් ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය පළ කරමින් සිටිනවා මේ නව ශ්‍රීලන්තයේ පැවති විරෝධතාවය අත්ත සල්ලි අපිට දියා ගෝටා ගෝබෝ ගෝටා ගෝබෝ මේ අතර හර්තාල් ව්‍යාපාරය නිසා ඇනහිට තිබූ මගී ප්‍රවාහන කටයුතු අද සිට යළි ආරම්භ කර තිබෙනවා. අද දින අපි බස් රථ ධාවනය කරන්න කටයුතු කරලා තියෙනවා 125ක වගේ ප්‍රමාණයක් ලංකා පුරාම බස් රථ ධාවනය පූර්ණ විදියට අඩු කරන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම අද නිවාඩු දිනයක් ඒ සතියන්තේ හෙටත් නිවාඩු දිනයක් නිසා අපිට සීමා කරන්න වෙනවා විශේෂයෙන්ම කෙටි සේවා බස් රථ 125කට වගේ ප්‍රමාණයකට. දුර සේවා වලට ඍජු බලපෑමක් ඇති වෙනවා මේ ඩීසල් හිඟය. කෙසේ වෙතත් අපිට මේ අද තියෙන ඉන්ධන තත්ත්වය මත අපිට තව දින 4ක වගේ ප්‍රමාණයක් තමයි බස් ධාවනය කරන්න හැකියාව තියෙන්නේ. කෙසේ වෙතත් දුර සේවා බස් රථ අනිවාර්යයෙන්ම තව දින දෙකක් වෙනකොට කඩාවැටීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඊයේ දවසේදී උද්ඝෝෂණයන් රට පුරා සංවිධානයේ වුණේ ඔය ආකාරයට දිවයින ඉරිදා සංග්‍රහයේ පුවතක් වාර්තා කරනවා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් විදිහට. එය මෙහෙමයි හර්තාලයට දිගින් දිගටම ඉඩ නැහැ. අග්‍රාමාත්‍යවරයා මේ විදිහට ප්‍රකාශ කරන්නේ හර්තාලයට දිගින් දිගටම ඉඩ ලබා නොදෙන බව. ඒත් එක්කම තවත් වාර්තාවක් තියෙනවා ලංකාදීප පුවත්පතේ ඉරිදා ලංකාදීපයේ කියනවා 11වෙනිදා සිට දිගටම හර්තාල් ආණ්ඩුවට එරෙහිව ගෙන යන හර්තාල් ව්‍යාපාරයේ ලබන බදාදා සිට අකණ්ඩව දීප ව්‍යාප්තව පැවැත්වීමට තීරණය කර ඇතැයි ජාතික ජනබලවේගය ප්‍රකාශ කරනවා කියලයි ඉරිදා ලංකාදීපයේ වාර්තා කරන්නේ. මේ පැත්තෙන් අග්‍රාමාත්‍යවරයා කියනවා දිගින් දිගටම හර්තාලයට ඉඩක් නැහැ කියලා. නමුත් අනිත් පැත්තෙන් තොරතුරු අපිට එනවා වාර්තා වෙනවා 11වෙනිදා සිට අකණ්ඩව හර්තාලයක් ක්‍රියාත්මක වෙනවා කියලා. අපි බලමු කොහොමද මේ දේවල් ඉදිරියේදී සිදුවෙන්නේ කියලා. අපි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පසුව නැවතත් හමු වෙමු. විරාමයෙන් පසුව යලිත් අපි සුන්දර ඉරිදාවත් එක්ක එකතු වෙන්නේ. පසුගිය දවස්වල සමගි ජනබලවේගයේ විසින් පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් කරලා තිබුණා. පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේ පැවැත්වුණු දිනවලදී මේ පිළිබඳව වැඩි වශයෙන් ජනතාවත් කතාබහ කරන්නට යෙදුණා. කොහොම නමුත් මෙම විශ්වාස භංගය පිළිබඳව මේ වෙනකොට යම්කිසි ගැටලුවක් මතුවෙලා තිබෙනවා. ඒ තමයි පාර්ලිමේන්තුව යළි රැස් වෙන්නේ 17වෙනිදායි කියලා සිළුමින පුවත්පත වාර්තා කරනවා. සිළුමිනේ මෙන්න මෙහෙමයි වාර්තාව තිබෙන්නේ. පාර්ලිමේන්තුව 17 දක්වා කල් තබයි. ඒත් එක්කම ඊට යටින් තියෙන්නේ හර්තාලයෙන් රටම උණුසුම් කියන ප්‍රවෘත්ති වාර්තාව. අපි අර කලින් සඳහන් කරපු විදිහටම සමගි ජනබලවේගයේ විසින් ඉදිරිපත් කළ ඒ විශ්වාස භංග යෝජනාව සඳහා වන ඡන්ද විමසීම පැවැත්වීමට තවමත් දිනයක් කතානායකවරයා විසින් ලබා දීලා නැහැ. ඒ අනුව විශ්වාස භංගය ඉල්ලලා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අපි දැක්කා පසුගියදා කතානායකවරයාගේ කාමරයට ගිහිල්ලා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් කතානායකවරයා වෙත දන්වා සිටියා. වහාම මේ වෙනුවෙන් විශ්වාස භංගය වෙනුවෙන් තමන්ට එම ඡන්ද විමසීම සිදු කිරීම සඳහා දිනයක් ඉතාම ඉක්මනින් ලබා දෙන්න කියන කාරණාව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් කතානායකවරයාට සිදු කළා. ඒ ගැන වාර්තාව පළවෙලා තිබෙනවා දිවයින ඉරිදා සංග්‍රහයේ. විශ්වාස භංගයේ ඉල්ලා සජබ මන්ත්‍රීවරු කතානායක කාමරයට කඩාවදි. ඒ විදිහටයි ඒ වාර්තාව පළවෙන්නේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ විශ්වාස භංගයේ වෙනුවෙන් සහයෝගය ලබා දීම සඳහා යම්කිසි සාකච්ඡාමය ස්වරූපයක පවතින ආකාරය අපිට දකින්න ලැබුණා.
පසුගිය දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහන් කර සිටියේ පිළිබඳව තවමත් පක්ෂය තුල අභ්‍යන්තර සාකච්ඡා පවත්වමින් පවතින බව කෙසේ නමුත් සිළුමිණ පුවත්පත් ප්‍රවෘත්ති වාර්තාවක් පුවත්පත් වාර්තාවක් ගෙන එනවා විශ්වාස භංග ගැන සියලු පක්ෂ සීරුවෙන් සමගි ජනබලවේගයේ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනා ජයග්‍රහණය කිරීමට සියලු පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිසත්නායක මහතා සිළුමිණට පැවසීය අපි කතානායකට කියන්නේ මේක ඉක්මනින් ඉදිරිපත් කරන්න කියලා සිකුරාදාත් සජබේ පාර්ලිමේන්තුවේ මේ ඉල්ලීම කළා අනිත් පක්ෂත් එක්ක එකතු වෙලා අපේ විශ්වාස භංගය දිනවන්න සෝදානම් කියලා තමයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිසත්නායක මහතා උපුටා දක්වමින් සිළුමිණ පුවත්පත වාර්තා කරන්නේ කොහොම නමුත් මේ පිළිබඳව අපි ඊයේ දවසේදී අපගේ ප්‍රවෘත්ති වාර්තාවේ පළ වූ වාර්තාවට දැන් අවධානය යොමු කරමු අද පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයාට අග්‍රාමාත්‍ය ධුරය බාර ගන්නා ලෙසට කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම උදැසන රැස් වුණා එහිදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් පැය 4කට අධික කාලයක් සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් සාකච්ඡා කර තිබෙනවා මෙම සාකච්ඡාවේදී බහුතරයක් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා එම තනතුරේ තබාගෙන කිසිසේත් ආණ්ඩුවක් බහර ගැනීමට කටයුතු නොකළ යුතු බවයි මේදී තවත් පිරිසකගේ මතය වී ඇත්තේ මෙම අර්බුදකාරී මොහොතේ යම් කොන්දේසි මාලාවක් යටතේ රට ගොඩනැගීමට පියවර ගත යුතු බවයි ඒ අනුව විපක්ෂ නායකවරයා සඳහන් කොට ඇත්තේ එසේනම් ශ්‍රී ලංකා නීති සංගමය ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවලිය මත පදනම්ව ආණ්ඩුව සමග සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බවයි එෙහිදී නියත වශයෙන් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවටත් ජනාධිපති ක්‍රමය වෙනස් විය යුතු බවටත් යෝජනා වී තිබෙනවා ශ්‍රී ලංකා නීති සංගමය විසින් මේ වන විට දීර්ඝ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීති සංගමය විසින් යෝජනා 13ක් ඉදිරිපත් කර තිබුණා. මේ අතර සමගි ජනබලවේගයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකා නීතිජ සංගමය විසින් දැනට රට තුල පවතින බැරරුම් ජාතික අර්බුදයේ විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳව සමගි ජනබලවේගයේ ප්‍රමුඛ සමගි ජනසන්ධානයේ සිය අවධානය යොමු කරන ලද බවයි. එමෙන්ම වර්තමාන ජනාධිපතිවරයා දුහරෙන් ඉවත් වීම සඳහා ශ්‍රී ලංකා නීතිජ සංගමය විසින් යෝජනා කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙල පවතින ජාතික අර්බුදයේ විසඳීම සඳහා වන මූලික අවශ්‍යතාවයක් ලෙස සලකන බව ප්‍රකාශ කරන බවයි සමග ජනබලවේගයේ පවසන්නේ. ඒ අනුව ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබා දී ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ශ්‍රී ලංකා නීති සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව මෙම අර්බුදයේ විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමග ජනබලවේගයේ ප්‍රමුඛ සමග ජනසන්ධානය සිය සහයෝගය ලබා දීමට තීරණය කර ඇති බවයි සමග ජනබලවේගයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අද පැවති සමග ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම සහ එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. සමගි ජනබල වේගයේ සහ සමගි ජනබල සංධානයේ විශේෂ සාකච්ඡාවක් පවතින රටේ අර්බුදය පිළිබඳව සාකච්ඡා වුණා. දීර්ඝ සාකච්ඡාවට පසු අපි අද මාධ්‍යයට නිකුත් කරන මාධ්‍ය නිවේදනය මම මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරන්නට කැමැති. ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් දැනට රට තුළ පවතින බැරෑරුම් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳ සමගි ජනබල වේගය ප්‍රමුඛ සමගි ජන සංධානයේ සිය අවධානය යොමු කරන ලදී. එමෙන්ම වර්තමානයේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වීම සඳහා ශ්‍රී ලංකා නීති සංගමය විසින් ද යෝජනා කර ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළ සහ පවතින අර්බුදයේ විසඳීම සඳහා වන මූලික අවස්ථාවක් ලෙස සලකන බව ප්‍රකාශ කර සිටිමු. ඒ අනුව ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා දී ආර්ථික සාවර කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගම විසින් ඉදිරිපත් කළ ලද යෝජනා මාලාව මත පදනම්ව මෙම අර්බුදය විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජනබලවේගයේ ප්‍රමුඛ සමගි ජනසන්ධානයේ සිය සහයෝගය දීමට තීරණය කරන ලදී. අපි පක්ෂයක් හැටියට මේ රටේ ඇතිවලා තියෙන අර්බුදයට හේතු වුණු වර්තමානයේ පවතින බලකේන්ද්‍ර දෙකකින් යුතු කියන්නේ විධායක ජනාධිපති සහ පාර්ලිමේන්තුව කියන බලකේන්ද්‍ර දෙකකින් යුතු අසාර්ථක වී ඇති පාලන මොඩලය ඉවත් කරලා ඒ සඳහා නීතිමය ප්‍රසංස්කරණ අරන් එන්නත් මෙවැනි අර්බුද නැවත මතු නොවෙන්නත් තියෙන අර්බුදය විසඳ ගන්නත් ඉවහල් වන පරිදි 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 19 වන සංශෝධනය නැවත ගෙනීම ඇතුළත් දැන් එය ගැසට් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදීම පාර්ලිමේන්තුවේදී එය විවාදයට ගැනීමට හැකියාව ලැබෙනවා. ව්‍යවස්ථා සංශෝධනත් ආර්ථික ප්‍රසංස්කරණත් දෙක එකට යන
ජාතික වැඩපිළිවෙලකට අපි සහයෝගය දෙන්න. ඒ නිසා මෙහිදී අපිට අවශ්‍යයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ මේ ක්‍රියාදාමයට එකතු වෙන්න. අවංකව හදවතින් මේ රට මුහුණ දීලා තියෙන අපේ රටේ පුරවැසියෝ අද මුහුණ දීලා තියෙන තාම බරපතල දුක්ඛිත තත්ත්වය. රටක් වශයෙන් අපි මුහුණ දීලා තියෙන තාම අසරණ තත්ත්වය. මේ තත්ත්වෙන් ගොඩේම සඳහා අපේ පක්ෂයේ ගරු නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් ඒ වගේම අපේ සම්පූර්ණ මන්ත්‍රී කණ්ඩායමත් අද එකඟතාවයකට පැමිණලා තිබෙනවා මේ ක්‍රියාවලියට ඇතුල් වෙන්න. ඒ නිසා අපි දැන් රටට කියන්න කැමති අපි ලෑස්තිව වගකීම් බාරගන්න. හැබැයි යම් නිශ්චිත වැඩපිළිවෙලක් එක් මේ අර්බුදකාරී අවස්ථාවේ මෙතනින් ගොඩ එන්න අවශ්‍ය දායකත්වය දෙන්න රටේ ප්‍රධාන විපක්ෂය හැටියට අපි සූදානම්. මේ අතර සමගි ජනබල වේගයේ විසින් රාජ්‍යයට එරෙහිව පසුගියදා ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවට සිය සහය පළ කිරීමට මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දීමටයි මේ වන විට තීරණය කර තිබෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ස්වාධීන වූ සෙසු පක්ෂ 10 විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය භාවිත කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු පමණයි. කොහොම නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස භංග යෝජනාව සඳහා තමන්ගේ සහයෝගය ලබා දෙන බවට සහ ඒ වෙනුවෙන් තමන්ගේ කැමැත්ත පළ කරලා තියෙනවා කියලයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබෙන්නේ. කොහොම නමුත් මේ වෙන විට පාර්ලිමේන්තුවේ වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන කණ්ඩායම තමයි ආණ්ඩුවෙන් ඉවත් වෙලා ස්වාධීන මන්ත්‍රීවරුන් විදිහට කටයුතු කරන ආණ්ඩුවෙන් ඉවත් වුණු ඒ 51 දෙනාගෙන් සැදුම්ලත් කණ්ඩායම පිළිබඳව. කොහොම නමුත් ඉරිදා ඇත්ත පුවත්පත වාර්තා කරනවා මෙන්න මෙහෙම, ආණ්ඩුවක් හදනවා නම් විශ්වාස භංගයට අපේ සහය දෙනවා, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමගි ජනබල වේගයට ලියයි කියලයි මේ පුවත වාර්තා වෙන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවකට සහයෝගය දීමට සමගි ජනබල වේගයේ දායක වීම හෝ සමගි ජනබල වේගයේ විසින් ආණ්ඩුව පවත්වාගෙන යාමට කැමැත්ත පළ කරන්නේ නම් පමණක් එම පක්ෂයේ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට සහය දී ආණ්ඩුව ඉවත් කිරීමට කටයුතු කිරීමට සූදානම් බව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සඳහන් කරනවා කියලා වාර්තාවක් ඇත්ත පුවත් පතේ පළ කරලා තිබෙනවා. යනු අපි බලා සිටිනවා 17 වෙනිදා යළි පාර්ලිමේන්තුව රැස්වනතුරු පාර්ලිමේන්තුව රැස්වූවායින් පසුව අපිට මේ විශ්වාස භංගය පිළිබඳව යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි. යනුව ඡන්ද විමසීමකට යාමටත් ඉඩ තියෙනවා. ඒ අනුව විශ්වාස භංගය සඳහා කවුරුන් පක්ෂව ඡන්දය ලබා දෙයිද, කවුරුන් විපක්ෂව ඡන්දය ලබා දෙවිද කියන කාරණයේ පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් ඉන්නවා. ඒත් එක්කම තවත් සජබෙන් වාර්තා වෙන තොරතුරක් තියෙනවා. ඒ තමයි පසුගියදා කථානායකවරයාගේ කාමරයට සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණියා. ඔවුන් කථානායකවරයාගෙන් සිදු කළ ඉල්ලීම් පිළිබඳව විවිධ වූ වාර්තාවන් පුවත්පත්වල පළ වෙනවා. යතලේ සතියග අරුණ පුවත්පතේ වාර්තාව මෙන්න මෙහෙමයි. ඒ උද්ඝෝෂණ කරුවන් පිළිබඳවත් සම්බන්ධයි මේ වාර්තාව. කඳුළු ගෑස් ගැසීම නතර නොකළොත් විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට ගේනවා. සජබෙන් කථානායකට තර්ජන. සමගි ජනබල වේගයේ මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය සිකුරාදා, ඒ කියන්නේ 6 වෙනිදා, පස්වරුවේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ කාර්යාලයේ වැටළුවා. එම අවස්ථාවේ කාර්යාලය තුළ රැඳී සිටි කථානායක මහින්ද යාපා අභිවර්ධනගෙන් එම මන්ත්‍රීවරුන් පිරිස ඉල්ලා සිටියේ එම මොහොතේ පාර්ලිමේන්තු පරිශ්‍රය අසල දියත උයන ආසන්නයේදී පොලිසිය විසින් ආණ්ඩු විරෝධී විරෝධතාවයක නිරතව සිටි ජනතාවට එල්ල කරමින් සිටි ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය නතර කිරීමට පියවර ගන්නා ලෙසයි. ඒ වගේම මේ අපි දැක්ක තවත් කාරණාවක්, ඒ තමයි මේ පිළිබඳව අපි ටිකක් දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා මීළඟ පැය භාගයේදී. විශේෂයෙන්ම මේ දවස්වල ඩොලර් පිළිබඳව දැඩි අර්බුදයක් රට තුළ මතුවෙලා තියෙන කාලවකවානුවක වෙනදා භාවිතා කරනවාට වඩා ප්‍රබල කඳුළු ගෑස් මේ වන විට පොලිසිය විසින් උද්ඝෝෂණ කරුවන් විසිරුවා හැරීම වෙනුවෙන් භාවිතා කරනවා කියන කාරණය සමාජ මාධ්‍ය ඔස්සේ පවා මේ වන විට බහුල වශයෙන් හුවමාරු වෙන ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා. ඡායාරූප සමගින් මේ කඳුළු ගෑස් පිළිබඳව යම් යම් කතා බහක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. හේතෙකම ඊයේ දවසේදී තවත් කතාවක් හුවමාරු වුණා සමාජ මාධ්‍ය ඔස්සේ. ඒ තමයි මේ වන විට හම්බන්තොට වරායෙන් ලංකාවට ආනයනය කරලා තිබෙනවා කියලා ජල ප්‍රහාර, එහෙම නැත්නම් උද්ඝෝෂණ කරුවන් විසිරුවා හැරීම සඳහා පොලිසිය විසින් භාවිතා කරන ජල ප්‍රහාරක රථයක්
නවීන ජල ප්‍රහාරක රථයක් ලංකාවට ආනයනය කරනවා කරලා තිබෙනවා කියලා ඡායාරූප සහිතව අපි ඊයේ දවසේදී දුටුවා මේ පිළිබඳවත් ජනතාව දැඩි අවධානයෙන් සිටිනවා මොකද රට මෙවැනි අර්බුදයක අගහදයකට වැටලා තියෙන කාල සීමාවක ජනතාව පීඩණයට පත් කිරීම වෙනුවෙන්ම සමහර විට මේවට විවිධ ලේබල් අලවනවා ජනතා පරමාධිපත්‍ය සුරකීම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වගේ විවිධ ලේබල් වලින් ඒ ලේබල් වලට මුවා වෙලා මේ විදිහට ජනතාව අපහසුතාවයට පත් කරන්න එහෙම නැත්නම් අරගලයේ යෙදෙන සහනය සෙත ඉල්ලලා අරගලය කරන මිනිසුන්ව එයින් විසිරුවා හැරීම සඳහා මෙවැනි අර්බුදකාරී වාර්තාවරණයක මුදල් යොදවලා එවැනි කටයුතු සිදු කිරීම පිළිබඳවත් ජනතාවගේ දැඩි විරෝධය සමාජ මාධ්‍ය ඔස්සේ වගේම උද්ඝෝෂණ තුලදී පවා අපි දකිනවා ඒ වගේම මේ එවැනි දේවල් පිළිබඳව මාධ්‍යයක් විදිහට අපිත් එවැනි දේවල් සිදු වෙනවා නම් මේ පිළිබඳව දැඩිව අපේ විරෝධතාවයත් අපි පළ කළ යුතුයි මොකද ජනතාව පැත්තේ සිටින වගකිව යුතු මාධ්‍ය නාලිකාවක් විදිහට කොහොම නමුත් අපි තවත් උපුට අනුගත් වාර්තා කීපයක් වෙත අවධානය යොමු කරන්න කැමති පසුගියදා නව මහබැංකු අධිපතිවරයා විදිහට නව මහබැංකු අධිපතිවරයා පත්වීමත් සමග ජනතාව තුළ ලොකු කතාබහක් ඇති වුණු කාරණාවක් තමයි මේ වෙන විට රටේ උද්ගත වෙලා තිබෙන මේ ආර්ථික ප්‍රශ්නය සඳහා විසඳුම් මෙතුමා සතුව තිබෙනවා කියලා. නමුත් මේ සතිය ගරුණේ වාර්තාවක් ගෙන එනවා නව මහබැංකු අධිපති යටතේ දින 20කට බිලියන 15ක සල්ලි අච්චු ගහලා දින 20කට බිලියන 15ක සල්ලි අච්චු ගහලා තියෙනවා කියලා සතිය ගරුණ වාර්තා කරනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩබාරගත් පසුගිය අප්‍රේල් 8 වෙනිදා සිට අප්‍රේල් 29 වෙනිදා දක්වා කෙටි කාලයකදී පමණක් මහබැංකුව විසින් රුපියල් බිලියන 15කට ඒ කියන්නේ රුපියල් කෝටි 1490කට ආසන්න මුදලක් මුද්‍රණය කර ඇතැයි නිලදත්ත අනාවරණය කරනවා කියලා වාර්තා කරනවා. මෙහි දෛනිකය ඒ කියන්නේ දිනකට සාමාන්‍යයෙන් අච්චු ගහලා තියෙන රුපියල් ප්‍රමාණය රුපියල් බිලියන 1.4ක් විදිහටයි නිලදත්ත වාර්තාවල සටහන් කරලා තිබෙන්නේ. අපි තවදුරටත් බලාගෙන ඉන්නවා මොකක්ද මේ වෙන්නේ කියලා. සාමාන්‍ය කතාවේ සාමාන්‍ය ආර්ථික නීති රීති වලට අනුව නම් මුදල් අච්චු ගහනවා කියලා කියන්නේ රටේ උද්ධමනය එන්න එන්නම වැඩි වෙනවා කියන කාරණාව. නමුත් අපි විශ්වාස කරනවා තවදුරටත් නව මහබැංකු අධිපතිවරයා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයාට යම් කිසි දැක්මක් ඇති මේ රට මේ වැටලා තියෙන තත්වයෙන් ගොඩ ගන්නට මේ ආර්ථික අර්බුදයෙන් මුදවා ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල පිළිබඳව එතුමා සතුව යම් කිසි වැඩපිළිවෙලක් ඇති අනිවාර්යයෙන්ම ඒ වැඩපිළිවෙල දිහා අපි බලාගෙන ඉන්නවා. ඒත් එක්කම අලි සබ්රි මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් ඉරිදා ලංකා දීපේ මේ විදිහට ගෙන එනවා. ඒ මෙන්න මෙහෙම අලුත් බදු ළඟදීම මැති සභයට මුදල් ඇමති අලි සබ්රි හෙළි කරයි උපයන විට ගෙවීම හා රඳවා ගැනීමේ බදුත් ඒ අතර රජයේ ආදායම වැඩි කර ගැනීමේ පියවරක් ලෙස විශේෂ බදු වර්ග ගණනාවක් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව මුදල් හා අධිකරණ මාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉරිදා ලංකාදීපයට පැවසිය කියලා වාර්තාවක් ගෙන එනවා. කොහොම නමුත් මේ අලුත් බදු වලින් ජනතාවට කොයිතරම් පටිතද කර ගැනීමක් එතුමාම කියන විදිහට සිදු කරගන්න වේවිද කියන එක අපි පොඩ්ඩක් බලමු. අපි බලාගෙන ඉන්නවා ජනතාවත් බලන් ඉන්නවා. ඒත් එක්කම අලි සබ්රි මුදල් ඇමතිවරයාගේ තවත් ප්‍රකාශයක් අපි දැක්කා පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ වන විට උද්ගත වෙලා තියෙන මේ තත්ත්වයත් එක්ක වර්තමාන ආර්ථික අර්බුදයත් එක්ක ඉදිරියට ආර්ථික ප්‍රතිසංස්කරණ වේදනාකාරී වේවි කියන ප්‍රකාශය මුදල් අමාත්‍යවරයා සිදු කරලා තිබෙනවා. ඒ පිළිබඳව දිවයින ඉරිදා සංග්‍රහයේත් වාර්තා කරලා තියෙනවා. අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී රටටත් ජනතාවටත් දුෂ්කර කාල පරිච්ඡේදයක් පසු කර යෑමට සිදුවෙනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ විසින් මුදල් අමාත්‍යවරයා උපුටා දක්වමින් සඳහන් කරලා තිබෙනවා. අපි මේ ඒත් එක්කම තවත් අවධානය යොමු කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මාබිම් පුවත්පතේ වාර්තා කරලා තිබෙනවා මේ පිළිබඳව. පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුකුමාර දිසානායක මහතා විසින් මේ රටේ දේශපාලඥයින්ගේ විවිධ
දූෂණ පිළිබඳව තොරතුරු රසක් අනාවරණය කළා. ඒ පිළිබඳව මුළු රටම කතා බහ කළා. ඒ ගැනත් වාර්තා කරලා තියෙන මෙන්න මෙහෙම මවුබිම රටවනසන හොරණඩේ රෙදි ගලවපු අනුරගේ හෙලිදරව් කියලා සම්පූර්ණ සවිස්තරාත්මක වාර්තාවක් මේත් සමග තිබෙනවා මවුබිම පුවත්පතේ 10 වෙනි පිටුවේ. ඒ කියවා බලන්නට කියලා ඔබටත් ආරාධනා කරනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුව ඊයේ දවසේදී ප්‍රවෘත්ති විකාශයේ පළමු මාධ්‍ය හමුවට දැන් අපි අවධානය යොමු කරමු. මේ රටේ ජනතාවගේ අනට ඇහුම්කන් දෙන්න වෙන ඇහුම්කන් දෙනවා වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා හාපව් හල්ස් නීතිය පනව ගන්න. දැන් අපට මතකයි මේ විදිහටම පහුගිය කාලෙත් හල්ස් නීතිය පැනෙමු. ජනාධිපතිවරයා පැහැදිලි කිරීමක් කරන්න ඕන මේ හදිසියේ හදිස් නීතිය යොදාගත්තේ ඇයි. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපි ආණ්ඩුවට බල කරනවා මේ සෙල්ලම කරන්න ලෑස්ති වෙන්න එපා. මේ ජනතාව මර්ධනය කරලා මේ ජනතා උද්ඝෝෂණ නඩපත් කරන්න බෑ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා වහාම මේ හදිසි නීතිය ඉවත් කරගන්න. මුළු රටක් එකට ඉඳලා කරන අරගලයක් යටපත් කරන්න මර්ධන නීති වලින් බෑ. මුළු රටක ජනතාවක් ඉල්ලන්නේ ජනාධිපතිට අයින් වෙන්න කියලා. ඒතර මුළු රටේම ජනතාව ජනාධිපතිට අයින් වෙන්න කියලා කියනකොට ඒ ජනාධිපති කියන අගමැතිට ඔයා පොඩ්ඩක් අයින් වෙන්න කියලා. තාවකාලිකව පොඩි වෙලාවකට. ඒතර මොකද මේ විහිළු? දැන් මේ පාලකැන්ටලා තියෙන එක ප්‍රශ්නයක් තමයි රාජපක්ෂලාට. ඔවුන්ට බලය අතහැරලා ගෙදර ඉන්න බෑ. මේ මහා කුමන්ත්‍රණකාරී කළු දුර්දාන්ත ක්‍රියාමාර්ග තමන් පරදුනොත් ඒවා එළියට එන බව ඔවුන් හොඳින්ම දන්නවා. කුමන දේ නැති වුණත් ජනාධිපති ධූරය රාජපක්ෂ පවුල කෙනෙක් අතේ තිබිය යුතුයි. ඔක තමයි සූත්‍රය. ඊට මෙහා දේවා රාජපක්ෂට දන් දෙන්න අකමැත්තෙකුණත් දෙන්න කැමති. අත්හරින්න කැමති. ඒ නිසා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලාසනවා කියලා තිබෙන එකේ ඉතා පැහැදිලි කරුණ තමයි ඉලාස් වෙනවනම් සවුන්දට හෝ අඟහරුවාදට ඒක අරමුණ තමයි බැරිම තැනදී ඒ රාජපක්ෂ පවුලේ ඒ රජ පවුලේ බලය රැක ගැනීම සඳහා වෙච්ච ඒක පණ තියෙන. ඇත්තටම රජ පවුලේ පණ තියෙන්නේ මේ ජනාධිපති ධූරේ. ඒ නිසා ඒ පණ රැක ගැනීම වෙනුවෙන් ධන ජනාධිපති ධූරේ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි මේ සියලුම නූල් සූත්‍රය එන්නේ. ඒ නිසා අපි කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. ජනාධිපතිට පුළුවන් ජනාධිපති ධූරය අවශ්‍ය කිරීමේ කැබිනට් පත්‍රිකාවට ඉදිරිපත් කරන්න. ඒ පනත ගේන්න පුළුවන්. එතන මේ රටේ ජනතාව පෙන්නයි කොහොමද මේ රටේ පාලනය ස්ථාර කරන්නේ. ඒ නිසා අපි ඊටාම පැහැදිලි කරන්න කැමති ජනාධිපතිවරයා මේ තනතුරෙන් පහ කිරීමේ මෙහා ජනතාව කිසිසේත්ම ලෑස්ති නැහැ. අපි පත්‍රවර තොරතුරු තමයි සාකච්ඡා කරමින් සිටින්නේ. උපුටා අනුගත වාර්තා කිහිපයක් වෙත ඉක්මනින් අවධානය යොමු කරමු. දිවයින ඉර්දා සංග්‍රහයේ වාර්තාවන් කිහිපයක් වෙත අවධානය 60ට වැඩි අයට සිව්වැනි මාත්‍රාවක් කියලා දිවයින ඉර්දා සංග්‍රහය වාර්තාවක් කියන මේ දවස්වල කොවිඩ් පිළිබඳවත් හැමෝටම ඉතාම ඉක්මනින් අමතක වෙලා යනවා. නමුත් කොවිඩ් නව ප්‍රභේද ඔමික්‍රෝන් නව ප්‍රභේද කිහිපයක් පිළිබඳව පසුගිය සතියේ අපිට අසන්නට දකින්න ලැබුණා. 60ට වැඩි අයට සිව්වැනි මාත්‍රාවක් පිළිබඳවයි දිවයින ඉර්දා සංග්‍රහය මෙහිම වාර්තා කරන්නේ. ඒ වගේම රුසියාවෙන් බොරතෙල් ගන්නවාට බකට් වැටේ කියලා නැවතත් දිවයින ඉර්දා සංග්‍රහය වාර්තා කරනවා. ඒ වගේම වෙසක් පෝයදා විදුලි කපාදුවක් සිදුවන්නේ නැහැ කියලයි දිවයින ඉර්දා සංග්‍රහය වාර්තා කරන්නේ. ඒ වගේම මේ දවස්වල හැම ෂෙඩ් එකකම වගේ පෙට්‍රල් ඩීසල් භූමිතෙල් මේ හැම එකටම පෝලිම් තියෙන්නේ. ඊයේ දවසේදීත් අපි හැම පිරවුම් හලකම අපි දැක්කා සිපෙට්කෝ ඒ වගේම IOC මේ හැම එකකම දැඩි පෝලිමක් තිබෙනවා මිනිසුන් තමන්ගේ වාහනවලට එහෙම නැත්නම් විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් තෙල් මිලදී ගැනීම වෙනුවෙන් දැඩි පෝලිම් අපි දකින්නට ලැබුණා. දිවයිනේ වාර්තා කරනවා එක් අයෙකුට භූමි තෙල් ලීටර් 5ක් විතරයි එක් පාරිභෝගිකයෙකු සඳහා ඉන්ධන පිරවුම් හලකින් දිනකට භූමි තෙල් නිකුත් කළ හැක්කේ ලීටර් 5ක් පමණක් බව ලංකා කංජි තෙල් නීතිගත සංස්ථාව පවතනවා. භූමි තෙල් වලට විතරක් නෙමෙයි මේ ගැටලුව උද්ගත වෙලා තිබ්බේ. අපි දැක්කා පෙට්‍රල් වලට විවිධ වාහන සඳහා යතුරු පැදි සඳහා රුපියල් 2000ක ඒ වගේම ත්‍රිරෝද රථ සඳහා 3000ක මොටකා සඳහා රුපියල් 8000ක ආදී වශයෙන් තෙල් ගැසීමට ඔවුන් නියාමනයන් සිදු කරලා තියෙනවා. ඒත් එක්කම තවත් උපුටානගත වාර්තාවන් කිහිපයක් වෙත අවධානය යොමු කරමු. දිවයිනේම පළවෙන වාර්තාවක් ඇමරිකාව හොරගල් අහුලයි ජපන් වේ බඩවියක් කියයි. මේ පිළිබඳව දිගුදුර වාර්තාව 16 වෙනි පිටුවේ. බෙහෙත් කළමනාකරණයට හදිසි ප්‍රතිචාර කමිටුවක් ඉදිරි මාස 3ක කාලයේදී මතුවේ හැකි ඖෂධ සහ ශල්‍ය උපකරණ ගැටලුව විසඳීම සඳහා හදිසි ප්‍රතිචාර කමිටුවක් පත් කර ඇතැයි සෞඛ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි කියලා තියෙනවා. ඒත් එක්කම තවත් වාර්තාවක් තියෙනවා බෙහෙත් වර්ග 2500ක හිඟයක් ඖෂධ වර්ග 2500ක හිඟයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා උපුටා දක්වමින් දිවයින ඉර්දා සංග්‍රහය වාර්තා කරලා තිබෙනවා. සතිය ගරුණේ උපුටානුගත වාර්තා කිහිපයක් වෙතයි මේ දැන් අවධානය. විරෝධය නිසා මැති ඇමෙතිලා පුංචි කාර්වලට බසේ. විරෝධය හින්දා මැති ඇමෙතිවරුන් පුංචි කාර්වලට ගිහින් තියෙනවා කියලයි සතිය ගරුණේ වාර්තා කරන්නේ. එහෙම නැත්නම් ඉතින් එතුමාලා අදිස්සු කෝප භෝගී වාහන තමයි පාවිච්චි කරේ.
කොහොම නමුත් තවත් වාර්තාවක් උපුටා ගමුදී අරුණ පුවත්පතින් රෝගීන්ගේ කෑම පිඟානෙන් මස් පරිප්පු හැලේ රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ කෑම වේලට ලබා දෙන මස් සහ පරිප්පු නතර කරලා තියෙනවා සෞඛ්‍ය මාත්‍යංශයෙන් ආහාර සැපයම් කරුවන් හට ගෙවීම සිදු නොකිරීමේ තත්ත්වය මත මෙම පියවරගෙන තියෙනවා කියලයි සත්‍යාගාරුණ වාර්තා කරන්නේ ඉරිදා ලංකා දීපයට අවසන් වශයෙන් අපි අවධානය යොමු කරනවා ඒ ඉරිදා ලංකා දීපේත් අපි අර කලින් කතා කළ ඖෂධ පිළිබඳව ප්‍රශ්නය පිළිබඳව වාර්තා කරලා තිබෙනවා ඒ මෙහෙමයි දියවැඩියා හෘද පිළිකා රෝගීන්ට ඖෂධ හිඟයෙන් දැඩි බලපෑම් ඖෂධ හිඟය බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට බරපතල තත්ත්වයක් බව වෛද්‍ය අංශ අනතුරුංග වයි කියලා දිවේ නිර්දා සංග්‍රහය වාර්තා වෙනවා ඒ වගේම මේ රංජිත් සියබලා පිටියේ මහත්මයා හිටපු නියෝජ්‍ය කතානායකවරයා යලි කතානායකවරයා නියෝජ්‍ය කතානායකවරයා බවට පසුගිය දා ඡන්දයෙන් පත් වුණා නමුත් යලිත් එතුමා මස් වෙලා තියෙනවා කියලයි ඉරුදා ලංකාදීපයේ වාර්තා කරන්නේ අපි ඊයේ දවසේ ප්‍රවෘත්ති වාර්තාවෙනුත් මේ පිළිබඳව දැක්කා ඒත් එක්කම හදිසි නීතිය යලි පනවයි කියලා ඉරුදා ලංකාදීපයේ වාර්තාව ගෙන එනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී ඇති බලතල මත පෙරේදා එකින 6 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය යලි බලාත්මක කරලා තිබෙන අරතුල කුමන හේතුවක් හින්දා මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරනවාද කියන කාරණය නම් සාකච්ඡාවට ලක් කළ යුතුයි අපි ඒ පිළිබඳව මේ විරාමෙන් පස්සේ ඊළඟට ගන්න විරාමෙන් පස්සේ ඒ පිළිබඳව ශේෂ්ත්‍රේ ප්‍රවීණයෙක් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොම නමුත් අපි දැන් අවධානය යොමු කරමු කාටුන් කීපයක් වෙත සිළුමින පුවත්පතේ කාටුනේටයි මුලින්ම අවධානය සිම්පල් මෑන් කාටුනේ ඒ කාටුනේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම හරි හරි බං දැන් කී දෙනෙක් කීපාරක් ඔය ෆයිල් ඇද්දද ඒත් අහිංසක මිනිස්සුන්ට වෙච්ච සුගතියක් නෑ කියලා බම් මම මේ කියන්නේ ඔය කීප දෙනෙක් පොඩි කතාවක් යන අතරතුර සිම්පල් මෑන්ගේ මේ කාටුනේ නිර්මාණය වෙන්නේ සමාජයේ මේ ගැන තැන් තැන්වල බොහෝ විට විවිධ දේවල් කතා බහට ලක් වෙනවා ඒ වගේම දිව්‍ය නිර්දා සංග්‍රහයේ කවි පෙළක් තියෙනවා අනුරාධ හිරිපිටියගේ කවි පෙළ ඒ කවි පෙළ මෙන්න මෙහෙම හර්තාලයේ මැදින් එන ජීවන රළය හෙල්ලි ගොසින් ඇත රට කර වන තලය නොනවත්වාම පෙරටම යයි අරගලය මොන හස්තියත් දනගස්වයි ජන බලය බොහොම ලස්සනට අනුරාධ හිරිපිටියේ මේ පදවැල් ටික ගොතලා තියෙනවා ඒත් එක්කම අපි තවත් කවියක් උපුටා ගන්නවා ඇත්තපත්තරේ වෛද්‍ය ශාන්ත හිට්ටිආරච්චිගේ කවි පෙළ මේ කවි පෙළ පඳුරට නොව හාවාටම හැමදාම පුවතක් ඇසුරෙන් තමයි ගෙන එන්නේ පුවත මෙන්න මෙහෙමයි අන්තර්කාලීන ආණ්ඩුවට නමක් තියයි ජනපතිගෙන් අනුමතයි කවිය මෙන්න මෙහෙමයි පෙමක් ඇතුවම රටට නොවේ හිත රැවටුමක් නිමක් කළ යුතුය ජන දුකට කොට හරි යමක් වමක් දකුණක් නොගෙන සෙවිය යුතු විසඳුමක් කමක් නැහැ නැතුවාට නමට විතරම නමක් කමක් නැහැ නවට්ටම විතරම නමක් කියලයි කියන්නේ අපි හසන්ත විජේනායකගේ හුරේරා කාර්ණේ අවසාන වශයෙන් උපුටා ගන්නවා සතිය ගරුණේ සියඹලා පිටියේ ආපහු ඉල්ලාස් වෙලාලු සියඹලා පිටියට පිසුද අපිට පිසුද සර් කියලයි හුරේරා අහන්නේ ඔනෝ විදිහටයි කාටුන් ටික ගෙන එන්නේ අපි එහෙනම් විරාමයක් ලබා ගමු විරාමයෙන් පසුව යලිත් හම්වෙමු අද විශේෂ සාකච්ඡාවක් තිබෙනවා අපිට සිදු කරන්න අපි ඒ සාකච්ඡාවෙන් යලි හමුවෙමු දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.